ओम शांति। दिदासिसे के नवंबर मास हाथे निदा अव्यक बाप दादा मधुबन पालमर किए भी मैं इदा समसी आसुना में नवंबर मास दहनाम वनिदा मात्र काव सिरुर मानस दानीय सह मिनसुंगे इनम संबंधता भाग्य अद सत्य स्वामी ओगे राजकुमारुन सह राजकुमारी अंदिस बालनवा परमपिया सत्य लेस हेंदिन्वेनवा मेनिसाई बाप दादा विसिन स्थापने करन युगय सत्युगय इनम सत्य युगे लेस हेंदिन्वेन्ने परमपियागे प्रशंसा वन्ने सत्य पियानन सत्य गुरुवरया सह सद्गुरु यन्नय सत्य प्रशंसाव सैम वितम श्रेष्ठ वीयत ओब सियलु देनाम सत्य नारायण वीम संदह सत्य पियागिन सत्य कथा पोतर सवन देनवा दरुवन की देनिक सत्य स्वामियाव सतुरु करति बेद किया सत्य स्वामी ओगे दरुवन देस बालनवा सत्य स्वामी गे श्रेष्ठतम प्रशंसावान्ने ओ दानपति वीमाई एनम भाग्य पिरिनमन्ना सह आशीर्वाद पिरिनमन्नाय दरुवन निरंतरीन तृप्तिमत्व सिटीमे सलकुनवान्ने दानपति पिया सैम विटम सतुट वीमाई मेनिसाई एवं जीवात्म तमन ज्ञान संपत्तिन बलयान्गे संपत्तिन गुणधर्म संपत्तिन सह सीलु संपत्वलिन पिरी सिटीम अत्विंदिन्ने तमन संपत्वलिन हिस भव ओन किसीम विटक सलकान्नी नेत ओन्ट किसीम विटक यम गुणधामक बलयक्को ज्ञाने गेंबुरु रहसक अहिमिवान्नी नेत गुणधर्म सह बलयान्नतिन ओन्ट प्रतिशतयक् तिबिय हेक नमोत् एवं जीवात्म्यन्ट किसीम गुणधामक हो बलयक् नतिबीम किसीसे सिदु विय नोहेक කාලයට අනුව සමහර දරුවන් පවසන්නේ මට අන්සියලු බල තිබෙනේ නමුත් මෙම විශේෂිත වූ බලය හෝ ගුණ ධර්මය නොමැත. එබැවින් නොමැත යන වචනය ඔවුන්ට තහනම් කෙරෙයි. දානපතිගේ වන් දරුවන් සෑම විටම ධනවත් වෙයි. එනම් ඔවුන් පිරිපුන්ව සහ පිටාර ගලමින් සිටී. අනෙක් ප්‍රශංසා වන්නේ වාග්ය විදාතා එනම් වාග්ය පිරිනමන්නා වීමයි වාග්ය පිරිනමන්නාව සතුරු කිරීමේ ලක්ෂණයක් වන්නේ මාස්ටර් වාග්ය විධාතාවන් වන එම සෑම දරුවෙකුගේම නළලේ වාග්යේ තාරකාවක් සෑම විටම බැවලෙමින් තිබීමයි එනම් ඔවුන්ගේ මුහුණේ සහ ස්වරූපේ ආධ්‍යාත්මික දීප්තියක් සෑම විටම දිස්වීමයි ඔවුන්ගේ ස්වරූපේ නිරන්තරයෙන් සතුටින් සිටින කෙනෙකුගේ මුහුණවර ඔබ සෑම විටම දකි. එමෙන්ම ඔවුන්ගේ මුහුණේ ඔබ සෑම විටම ආධ්‍යාත්මික චරිතයක් අද්දකි. මෙය ඔවුන්ගේ නළලේ වාග්ගේ තාරකාවක් බැවිලීම ලෙස හැඳින්වෙයි. ඔවුන් කරුණු සතරින්ම එනම් සිරුර, මනස, ධනය සහ නෑ සමුදතා යන කරුණු සතරින්ම ඔවුන්ගේ වාග්ය අද්දකි. ඔවුන්ට වාග්යේ එක් කාරණාවකවත් අඩුවක් නොතිබේ. ඔවුන් මෙසේ නොකියයි. එනම් මා කාරණා තුනකින් වාග්යත් විඳින නමුත් එකකින් නැත. අව්‍යක්ත බාප් දාදා ශාරීරී වාග්යේ ලක්ෂණ මෙසේ විස්තර කරයි. එනම් ශාරීරී වාග්ය ඇති ඔවුන්ගේ සිරුරේ කර්මික ගිනුම් ඔවුන්ගේ ලැබීම් වලට හෝ උත්සාහේ මාවතට බාධකයක් ලෙස ඔවුන් කිසිම විටක අත්විඳින්නේ නැත. ඔවුන්ගේ සිරුරු ඔවුන්ට සේවය අහිමි කරවීමට කිසිම විටක ඉඩ නොතබයි. කර්මයේ විඳවීම සිදුවන වේලාවක වුවද එවන් වාග්යවන්ත ජීවාත්ම එක්කෝ තව ස්වරූපයක සේවයක් වෙනුවෙන් උපකරණ වෙයි. ඔවුන්ගේ කර්මයේ විඳවීමත් සමගම ඔවුන් ගමන් කරන නමුත්
එනම් චලායෙන්ගේ කර්මයේ විඳවීම සමග වුන් ගමන් කිරීම කිසිම විටක ඔවුන්ගේ කර්මයේ විඳවීම නිසා ඔවුන් හඬ නගා හඬන්නේ නැත එනම් විලායෙන්ගේ කරන්නේ නැත හඬ නගා ඇඬීම යන්නේ තේරුම වන්නේ නැවත නැවතත් කර්මයේ විඳවීම ගැන කතා කිරීම හෝ නැවත නැවතත් ඔබගේ බුද්ධිය සහ කාලය කර්මයේ විඳවීම කෙරෙහි ඇද ගැනීමයි සුළු දෙයක් විශාල විස්තරණයක් බවට පත් කිරීම යනු හඬ නගා ඇඬීමයි එමින්ම ඥානේ සාරයෙන් විශාල දෙයක් අවසන් කිරීම ඉදිරියට ගමන් කිරීම ලෙස හැඳින්වෙයි එබැවින් සෑම විටම මේ මතකයේ තබා ගන්න එනම් යෝගී ජීවිතයක් සඳහා යම් දෙයක් සුළු කර්මයේ විඳවීමක් හෝ විශාල විඳවීමක් වුවත් ඒ ගැන කතා නොකරන්න එනම් කර්මයේ විඳවීමේ කතාවේ විස්තරණයට නොයන්න මන්ද ඔබ ඒ ගැන කතා කරන විට ඔබගේ කාලය සහ ශක්තිය එයට වැය වෙයි එබැවින් ඔබ ජීව අවධානයට නොව සෞඛ්‍ය අවධානයට පත් වෙයි සෞඛ්‍ය අවධානය ඔබ ක්‍රමක්‍රමයෙන් බියටපත් කර ඔබගේ ආධ්‍යාත්මික ශක්තිය ඉවත් කරගනි එබැවින් ඒ ගැන වැඩිය කතා නොකරන්න යෝගී ජීවිතයක් යනු කර්මයේ විඳවීම ක්‍රියා කරන විට එනම් කර්ම භෝග කරන විට යෝගාව කර්ම යෝගා බවට පරිවර්තනය කිරීමයි එසේ සිරුරේ වාග්ගේ ලක්ෂණ මේවාය දැන් අව්‍යක්ත වාග්දාදා මනසේ වාග්ගේ ගැන විස්තර කරයි මනස සෑම විටම ප්‍රබෝධමත් තිබේ මන්ද වාග්ය අත්විඳීමේ සලකුණ වන්නේ ප්‍රබෝධමත්ව සිටීමයි පිළිපුන් අය සෑම විටම ඔවුන්ගේ මනසින් සිනහ මුසුව සිටී තම මනසින් වාග්යවන්ත අයට සෑම විටම සියලු ආසාවන් ගැන නොදැනවත් වීමේ ස්ථිතිය තිබේයි වාග්ය පිරිනමන්නාව සතුටු කළ නිසා සහ තමන් සියලු ලැබීම් වලින් පිළිපුන් බව අත්විඳීම නිසා ඔවුන්ගේ මනස මිනිසුන් හෝ භාණ්ඩවලට බැඳෙන්නේ හෝ යටහත් වන්නේ නැත කෙටියෙන් කිවහොත් මෙය මන්මනා බව ලෙස හැඳින්වෙයි ඔබගේ මනස පරම පියාට සම්බන්ධ කිරීමට කිසිම උත්සාහයක් දැරීමට සිදුවන්නේ නැත ඒ වෙනුවට මනස සෑම විටම පරම පියාගේ සෙනෙහස් ලොවෙහි පහසුවෙන් රැඳී සිටී වෙනත් කිසිවෙකුට නොව ඒකායන පරම පියාට පමණක් අයත් වීම අත්විඳීම මනසේ වාග්ය ලෙස හැඳින්වෙයි අව්‍යක්ත බාප්දාදා ධනේ වාග්ය ගැන මෙසේ පැහැදිලි කර දෙයි ඔබට ඥාන ධනෙ තිබේ නමුත් භෞතික ධනයත් වැදගත්ය ධනේ වාග්ය තිබීම යනු ඔබ සිය දහස් ගණනක් ඇති කෙනෙක් වෙනවා හෝ ඔබගේ බ්‍රාහ්මින් දිවියේ ඔබ කෝටිපතියෙක් වෙනවා නොවේ කෙසේ වෙතත් ධනේ වාග්ය තිබීමේ ලක්ෂණයක් වන්නේ මෙම සංගම යුගයේ ඔය බ්‍රාහ්මණ ජීවාත්මයන්ට කෑමට බීමට සහ සුවපහසුව ජීවත් වීමට හැකිවන පරිදි ඔබට කෙතරම් අවශ්‍ය වන්නේද ඒ අනුව ඔබට එය ලැබීමයි එයත් සමගම සේවය කිරීමටත් ඔබට ධනය අවශ්‍යයි එබැවින් සේවය කරන වේලාවෙ වුවද ඔබට කිසිම විටක අඩුවක් අත්විඳීමට සිදු නොවන අතර ධනය අවශ්‍ය වේලාවක ඔබට කරදර විඳීමටද සිදු නොවේයි සේවය කරන වේලාවේ වාග්ය පිරිනමන්නාවන පරම පියාණන් කෙසේ හෝ කොහෙන් හෝ කාව හරි උපකරණයක් බවට අනිවාර්යෙන් පත් කරවයි ධනයේ වාග්ය ඇති කෙනෙක් කිසිම විටක නමක් ලබා ගැනීමට හෝ ගරු බුහුමනක් ලැබීමේ ආශාවකින් කිසිම විටක සේවය නොකරයි නමට හෝ ප්‍රසිද්ධියට ආසාවක් ඇතනම් එවිට එවන් වේලාවක වාග්ය පිරිනමන්නා ඔබට සහයෝගය ලබා ගැනීමට මඟ නොපාදයි අවශ්‍යතාවයක් සහ ආසාවක් අතර දිවා රාත්‍රියෙමින් වෙනසක් තිබේ සැබෑම වූ අවශ්‍යතාවයක් ඇතනම්
සහා ඔබගේ මනසද අවංකනම් එවිට ඕනෑම සේවයකදී එම කාර්ය සාර්ථක වෙයි එමෙන්ම පරිත්‍යාග පෙට්ටිය එනම් බන්දාරා පිටාර ගලමින් තිබෙන අතර එයට අමතරව අතිරික්තයක් ද ඉතිරිව තිබේයි මෙසේ ගායනා කරන්නේ ඒ නිසයි සිවාගේ සම්පත් ගබඩාව එනම් බන්දාරා සහ මුරුතන්ගේ එනම් බන්දාරි සෑම් විටම පිරී ඇත එබැවින් අවංක හදවතක් ඇති අයගේ සහ සත්‍ය ස්වාමියාව සතුටු කිරීමේ ලක්ෂණය වන්නේ බන්දාරාව සහ බන්දාරිය යන දෙකම පිරී පැවතීමයි මෙය ධනීය වාග්ය තිබීමේ ලක්ෂණයකි විස්තර බොහෝ තිබෙන නමුත් බාබා ඔබට පවසන්නේ එහි සාරය පමණයි බාප්දාදා සතරවැන්න වූ මිනිසුන්ගේ වාග්ය එනම් සම්බන්ධතා වාග්ය ගැන මෙසේ පැහැදිලි කර දෙයි මිනිසුන් යනු දහමින් පවුල සහ ඔබගේ ලෞකික පවුලේ අයයි ලෞකික සම්බන්ධතා සහ අලෞකික සම්බන්ධතා තුළට පැමිණෙන ජීවාත්මයි එබැවින් මිනිසුන් සමග සම්බන්ධතාවලදී භාග්‍යවන්ත වීමේ පළමුවන ලක්ෂණය වන්නේ මෙම භාග්‍ය ඇති ජීවාත්මයන්ට සෑම විටම අකණ්ඩව මිනිසුන්ගෙන් සෙනෙහස සහ සහයෝගය ලැබීමයි ඔවුන් අඩුතරමින් ජීවාත්ම 95% ගෙන් යමක් ලබා ගැනීම අනිවාර්යෙන් අත්දකි බාප්දාදා මීට පෙරද ඔබට පවසන ලද්දේ 105% පමණ ජීවාත්ම සමග කාර්මික ගිණුම් පියවීමට සිදුවීමයි මේ නිසායි ඔබට ඔවුන්ගෙන් විටක සෙනෙහස ලැබෙන අතර විටක ඔවුන් ඔබ පරීක්ෂාවට ලක් කරන්නේ කෙසේ වෙතත් එය 105%කට වැඩි නොවිය යුතුයි එවන් ජීවාත්ම සමග ක්‍රමක්‍රමයෙන් සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් තුලින් ඔබගේ කාර්මික ගිණුම් නොකඩවා පියවන්න ගිණුම් පිය වූ විට පොත් අවසන් වෙයි එනම් ගිණුම අවසන් වෙයි එවිට තවදුරටත් කාර්මික ගිණුම ඉතිරි නොවේයි එබැවින් භාග්‍යවන්ත ජීවාත්මයකගේ ලක්ෂණය වන්නේ සම්බන්ධතා අතින් තවමත් ඉතිරිව ඇති ඔහුගේ කාර්මික ගිණුම් ඔහු පහසුවෙන් නොකඩවා පියවා 95% ජීවාත්මයන්ගෙන් නිරන්තරයෙන් සෙනෙහස සහ සහයෝගය අත්විඳීමයි සම්බන්ධතාවයන්ගේ භාග්‍ය ඇති ජීවාත්ම මිනිසුන් සමග නෑ සම්බන්ධතා පවත්වන විට නිරන්තරයෙන් සතුටින් සිටීවි ඔවුන් තුල ප්‍රශ්න නොතිබේ ඒ වෙනුවට ඔවුන් ප්‍රීතිමත් හදවත් ඇත්තන් වෙයි ඔවුන් මෙසේ නොවේ එනම් මේ කෙනා මෙසේ කරන්නේ හෝ කියන්නේ ඇයි මෙම සිදුවීම මේ අන්දමට නොවිය යුතුයි ඒ විය යුත්තේ මෙසේය එවන් ප්‍රශ්න තම හදවත්වල පැන නගින අය හදවත්වල ප්‍රශ්න ඇති අය බව කියයි එමෙන්ම මෙසේ ප්‍රශ්න ඇති අයට කිසිදාක සතුටින් සිටිය නොහැක ඔවුන්ගේ හදවත්වල සෑම විටම ප්‍රශ්න පෝලිමක් තිබෙයි එනම් කිව් තිබෙයි ඒ නිසා ඔවුන්ගේ කාලය ගෙවී යන්නේ එම ඇයි එනම් කිව් යන ප්‍රශ්න අවසන් කිරීමටයි හින්දියෙන් කිව් ලෙස හඳුන්වන මෙම ප්‍රශ්න කෙසේ වන්නේද යත් ඔබට ඒවා හලා දමන්නට අවශ්‍ය වුණත් ඔබට එය කළ නොහැක එමෙන්ම ඔබගේ කාලය ඒවාට ලබා දිය යුතු වෙනවා මෙයට හේතුව වන්නේ එම ප්‍රශ්න පෝලිමේ නිර්මාණකරු ඔබ නිසාය ඔබ එම නිර්මාණය නිමවා ඇති බැවින් ඔබය පෝෂණයද කළ යුතුයි එම පෝෂණය ලබා දීමෙන් ඔබට මගහැර යා නොහැක ඔබේම පෝෂණය කෙතරම් මගහැරියත් ඒ වෙනුවෙන් ඔබගේ කාලය සහ ශක්තිය ලබා දීමට ඔබට සිදු වෙනවා එබැවින් මෙම නිෂ්පලත්වය නිර්මාණය කිරීම පාලනය කරන්න එසේ මෙම උපත් පාලනය පුහුණු කරන්න ඔබට වැටහෙනවාද ඔබට මේ කිරීමට ධෛර්යය තිබෙනවාද මිනිසුන් කියනවා මේ දෙවියන්ගෙන් ලද විශේෂ තිළිණයක් එය මගේ වැරැද්දක් නොවේ ඒ වගේම
බ්‍රාහමින් ජීවාත්මයන් පවසන්නේ එය නාටකයේ පටිගතව තිබෙනවා. කෙසේ වෙතත් මාස්ටර් නිර්මාණකරුවකුහා නාටකයේ පිළිබඳව මාස්ටර් ඥානීන් පිරිපුන් කෙනෙකු වී දිගටම සෑම ක්‍රියාවක්ම ශ්‍රේෂ්ඨ කරවන්න. ගුරුවරුන්ට මේ ඇසුණාද? සත්‍ය ස්වාමි ඔබ සමග කතරම් සතුටු වන්නේද යන්නේහි වැදගත්කම ඔබට ඇසුණා. එහෙම නේද? මෙම රහස්වලට සවන් දීමෙන් ඔය සියලුම ගුරුවරු රාසියුක්ත වුණාද? එනම් සියලු රහස් වැටහෙන අය වුණාද? නැත්නම් ඔබට යම් විශේෂිත භාග්‍යයක් නොමැති බව ඔබගේ හදවතට දැනුණාද? ඇතැම් විට ධනයාතින් හෝ විටක සම්බන්ධතාවතින් ඔබගේ ජීවිතය අරගලකාරී ජීවිතයක් බව ඔබ අත්දකින්නේ නැහැ නේද? උපකරණ ගුරුවරුන්ට එක යම් පාඩයක් ඇති බව ඔබට පවසන ලදී. නමුත් ඇත්ත වශයෙන්ම එය සියලු දෙනාටමයි. සෑම අවස්ථාවකදීම පර්මපියාගේ ශ්‍රීමත්වලට අනුව අකණ්ඩව ජී හසුර් එනම් ඕ මගේ ස්වාමී කියා කියන්න. දරුවන් පර්මපියාට ජී හසුර් කියන විට පර්මපියා පවසන්නේ හසුර් හජීර් කියාය. එනම් පර්මපියා පවසන්නේ ස්වාමී පෙනී සිටිනවා කියාය. එමින් මහු පෙනී සිටිනවා. ස්වාමී පෙනී සිටින විට කිසිම අඩුවක් නොතිබෙන අතර ඔබ සදා කාලයට පිරිතුන් වෙනවා. දානපති මෙන්ම භාග්‍ය පිරිනමන්නා යන දෙදෙනාවම ලැබීමේ භාග්‍යී තාරකාව ඔබගේ නළල මත දිලිසෙන්නට පටන් ගනී. නාටකයට අනුව ඔය ගුරුවරුන්ට බොහෝ භාග්‍ය හිමි වී තිබේ. දවස පුරාම පරමපියා සහ සේවය කරනවා හැර ඔබට වෙන කිරීමට තිබෙන්නේ කුමක්ද? ඔබගේ එකම ව්‍යාපාරය මෙයයි. ගෘහවාසීන්ට ඉටු කිරීමට බොහෝ වගකීම් තිබෙන නමුත් ඔය මිනිසුන්ට කිරීමට තිබෙන්නේ එක කාර්යයක් පමණයි. ඔබ බොහෝ අවස්ථාවල නිදහස් කුරුල්ලන්ය. ඔබට ඔබගේ භාග්‍ය වැටහෙනවාද? ඔබ රත්තරන් කූඩු හෝ දියමන්ති එබ්බෝ කූඩු නිර්මාණය කරන්නේ නැහැ නේද? ඔබම ඒවා නිර්මාණය කර ඔබම ඒවා තුල සිර වෙයි. පර්මපියා ඔබව නිදහස් කුරුල්ලෙක් පියාමන කුරුල්ලෙක් බවට පත් කළා. ඔබ ඉතාමත් වාසනාවන්තයි. ඔබට වැටහෙනවාද? ඔය සෑම කෙනෙකුටම අනිවාර්යෙන්ම භාග්‍ය විශේෂත්වය ලැබී ඇත. ගෘහවාසීන්ගේ විශේෂත්වය ඔවුන්ටම අයත්ය. ගුරුවරුන්ගේ විශේෂත්වය ඔවුන්ටම අයත්ය. එමෙන්ම ගීතා පාඨශාලාවක් පවත්වාගෙන යන අයගේ විශේෂත්වයත් ඔවුන්ටම අයත් එකකි. ඔබ සියලු දෙනාම ඔබගේම විවිධ විශේෂතා ඇති විශේෂ ජීවාත්මයි. කෙසේ වෙතත් මධ්‍යස්ථානවල ජීවත්වන උපකරණ ගුරුවරුන්ට ඉතාම හොඳ අවස්ථාවක් තිබේ. අච්චා සෑම ආකාරයකම භාග්‍ය අත්දකින අත්දැකීම් ඇති ජීවාත්මයන්ට සෑම පියවරකදීම සෑම විටම ජී හසුර් කියන පරමපියාගේ උපකාරවලට අයිතියක් ඇති ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට සෑම විටම ප්‍රශ්න අසනවා වෙනුවට නිරන්තරයෙන් සතුටින් සිටින දරුවන්ට ප්‍රශංසාවට සුදුසු එවන් යෝගී ජීවාත්මයන්ට බාප්දාදාගේ සෙනෙහස ස්මරණය සහ නමස්කාරය. බාප්දාදා පංජාබ් හරියානා සහ හිමාචල් යන කණ්ඩායම්වලට කතා කරමින් ඔබ සියලු දෙනාම තමන් මහාවීර සහ මහීවීරිනිලා බව සලකනවාද? ඔබ මහාවීරයන් නමුත් ඔබ සෑම විටම මහාවීරයන්ද? නැත්නම් ඔබ විටක මහාවීරයන් සහ විටක ටිකක් දුර්වලද? සෑම විටම මහාවීරයෙක් වීම යනු සෑම විටම ප්‍රදීපාගාරයක් සහ බලාගාරයක් වීමය. ඥානය ආලෝකය වන අතර
යෝගාව බලයයි. එබැවින් මහාවීරේ කියනු ඥානී සහ යෝගී ජීවාත්මයකි. ඥානේ සහ යෝගාව යන මෙම ශක්තියින් දෙකේම ආලෝකයේ සහ බලයෙන් පිරී සිටින්න. මෙය මහාවීරේක් වීම ලෙස හැඳින්වෙයි. කිසිම අවස්ථාවකදී ඔබට ඥානේ අඩුවක් නොතිබිය යුතුයි. එනම් ආලෝකයේ අඩුවක් නොතිබිය යුතුයි. ඒ වගේම බලය එනම් යෝගාවද අඩු නොවිය යුතුයි. එකක් අඩු වුණත් ඔබට එම අවස්ථාවන් තත්පරයකදී සමත් වීමට නොහැකි වෙයි. ඔබට එයට කාලයක් ගත වෙයි. ඔබ සමත් වෙයි. නමුත් ඔබ නිසි කලට සමත් නොවන්නේ නම් ඔබ සමත් වුණේ කුමක්ද? ලෞකික අධ්‍යාපනයකදී වත් ඔබ කිසියම් එක විෂයකින් අසමත් වුණොත් ඔබේම පන්තියේම නැවතත් පුරා වසරක්ම ඉගෙන ගත යුතුයි. එසේ ඔබ වසරකට පසුව සමත් වුණොත් එවිට එම කාලය ගෙවි ගොසින් නොවේද? ඒ අන්දමින්ම ඥානි සහ යෝගී නොවන ජීවාත්ම එනම් ආලෝකේ සහ බලේ ප්‍රතිමූර්ති නොවන අයට ඕනෑම අවස්ථාවක සමත් වීමට කාලයක් ගත වෙයි. නිසි කලට සමත් නොවීමේ සංස්කාර ඔබ වර්ධනය කළොත් එවිට එම සංස්කාර ඔබට අවසන් මොහොතේද මුළුමනින් සමත් වීමට ඉඩ නොදෙනු ඇත. එබැවින් ඔබ සමත්වන අය වෙයි. නමුත් නිසි කලට සමත්වන අය නොවේයි. සෑම විටම නිසි කලට සම්පූර්ණයෙන් සමත්වන අය සම්මා නැතිව සමත්වන අය ලෙස හැඳින්වෙයි. සම්මා නැතිව සමත් වීම යනු ධර්මරාජ පවා එම ජීවාත්මයන්ට ගරු කරයි. ධර්මරාජ තේසේ වුවද එම ජීවාත්මයන්ට දඬුවම් නොලැබෙයි. එම ජීවාත්මය සම්මා නැතිව සමත් වූ බව සිහි කෙරෙයි. සම්මා නැතිව සමත් වීම සඳහා කිසිම අවස්ථාවකදී තමන්ට කිසිම සංස්කාරයක්, ස්වභාවයක්, ගුණධර්මයක් හෝ බලයක් අඩුවීමට ඉඩ නොතබන්න. සියලු අවස්ථාවන්හි පිරී සිටීම යනු සම්මා නැතිව සමත් වීමයි. එබැවින් ඔබ සියලු දෙනාම එසේ වී සිටීද? නැත්නම් ඔබ එය බවට පත්වෙමින් සිටිනවාද? අප එය බවට පත්වෙමින් සිටිනවා. මේ නිසයි විනාශය තවමත් සිදුවීමට බලා සිටින්නේ. ඔබ එය නවතා තිබේ. ලෝකයේ විනාශයට පෙර එනම් පරිවර්තනයට පෙර බ්‍රාහ්මීන් වරුන්ගේ දුර්වලතාවල විනාශය සිදුවිය යුතුයි. බ්‍රාහ්මීන් වරුන්ගේ දුර්වලතා විනාශ නොවන්නේ නම් විනාශය එනම් ලෝක පරිවර්තනය සිදුවන්නේ කෙසේද? එබැවින් ඔය බ්‍රාහ්මීන් වරුන් පරිවර්තනය සඳහා ආධාරක ප්‍රතිරූය. පළමුව පංජාබ්, හරියානා සහ හිමාචල් වල අය සූදානම් විය යුතුයි. අවසානයේ ගෙන ඒමට සිටින ඔබ සූදානම් නැහැ. මේ නිසයි ත්‍රස්තවාදීන් සූදානම් වී තිබෙන්නේ. එබැවින් ඔබ සියලු දෙනාම ප්‍රථමාංකය හිමි කරගන්නා අයද? නැත්නම් ඔබට ලැබෙන ඕනෑම දෙයකින් ඔබ තෘප්තිමත් වෙනවාද? ඔබ වෙනත් බොහෝ අයට වඩා හොඳ බව ඔබ සිතන්නේ නැහැ නේද? ඔබ කොහොමත් හොඳයි. නමුත් ඔබ සියල්ලටම වඩා හොඳ විය යුතුයි. ඔබ කෝටි ගණනකින් අතලොස්සක් බවට පත් වී ඇත. නමුත් ඒ ලොකු දෙයක් නොවේ. මන්ද ඔබ අතලොස්සෙන් තෝරාගත් සුළු පිරිස විය යුතුයි. ඔබ සෑම විටම නිති සූදානමින් සිටිය යුත්තේ මේ නිසයි. ඔබ සූදානමින් සිටිය යුත්තේ අවසානයේ නොවේ. නිති සූදානමින් සිටීම යනු සෑම විටම සූදානම්ව සිටීමයි. ඔබ ඒ බවට පත්වෙමින් සිටිනවා කියා ඔබ පවසන්නේ නම් ඔබ තීව්‍ර උත්සාහ දරන්නේ නැත. පරම පියාගේ දෘෂ්ටිය ප්‍රථමයෙන් පතිත වුණේ පංජාබේ මතයි. එහෙම නේද? පරම පියාගේ දෘෂ්ටිය ප්‍රථමයෙන් ඔබ මත පතිත වූ නිසා ඔබ ප්‍රථමාංකයේ හිමි කරගත යුතුයි. ඔබ අත්තිවාරමට අයත් අයයි. අත්තිවාරම සෑම විටම ශක්තිමත්ය. අත්තිවාරම දුර්වල නම්
මුළු ගොඩනැගිල්ලම දුර්වල වෙයි. එබැවින් සෑම අවස්ථාවකම සම්මානිතව සමත් වන අය ඔබයි යන ආශිර්වාදය මතකයේ තබා ගන්න. මේට ක්‍රමවේදය වන්නේ සෑම විටම නිති සූදානමින් සිටීමයි. විශාලතම කලාපය වන්නේ මදුබන්ය. සියලුම බ්‍රහ්ම කුමරු කුමරියන්ගේ සැබෑ නිවහන මදුබන්ය. එහෙම නේද? ජීවාත්මයන්ගේ නිවහන පරම දනව වන නමුත් බ්‍රාහ්මණයන්ගේ නිවහන මදුබන්ය. එබැවින් ඔබ අමෘත්සර් හෝ ලූදියානා වලින් නොවේ. ඔබ පංජාබ් හෝ හරියානා වලින්ද නොවේ. මන්ද ඔබගේ ස්ථීර ලිපිනය මදුබන්ය. ඉතිරි සියල්ල සේවා ස්ථානයි. ඔබගේ පවුලේ අය සමග ඔබ නිවසේ වාසය කළත් එයත් සේවා ස්ථානයකි. එය ඔබගේ නිවස නොවේ. ඔබගේ මිහිරි නිවහන මදුබන්ය. ඔබ මෙය විශ්වාස කරනවාද? එසේ නැත්නම් ඔබගේ එම නිවස එනම් භෞතික නිවස ඔබට සිහි වෙනවාද? අච්චා වරදානය. ඔබට ඉඩ දීමේ බලය තිබේ. ඔබ එකමුතුකමේ වාතාවරණයක් නිර්මාණය කරන කෙනෙකුගේ නිදසුනක් වේවා. එක හා සමාන පබලුවන අය ඒකායන කෙනා කෙරෙහි සෙනෙහස ඇති නිරන්තර සහ ස්ථාවර මනෝස්ථිතියක් ඇති. එමෙන්ම ඒකායන කෙනාගේ උපදෙස් පිළිපදින එකිනෙකාගේ සිතුවිලි අතර එකමුතුකමක් ඇති අයටයි මල්දමේ ඇමිනීමට හැකිවන්නේ. කෙසේ වෙතත් එක උපදේශක් අනුගමනය කිරීමේ වාතාවරණයක් නිර්මාණය කළ හැක්කේ ඔබට ඉඩ දීමේ බලය ඇතිවිට පමණයි. ඕනෑම අවස්ථාවකදී අදහස්වල වෙනසක් ඇතනම් එවිට එම වෙනසට ඉඩ දෙන්න. මන්ද ඔබට එම එකමුතුකමින් සමීප වී සියලු දෙනාටම නිදසුනක් වීමට හැකිවන්නේ එවිට පමණයි. පාඨය. ඔබගේ සෑම සිතුවිල්ලකම වචනයකම සහ ක්‍රියාවකම ආධ්‍යාත්මිකත්වය ධාරණය කරගන්න. එවිට සේවය තුළ සෝභාවක් හෙවත් අලංකාරයක් තිබේ. ඕම් ශාන්තිී.